සුබ දසරක් මේ ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා කියලා කියන්නේ මේ අපේ ලෝක ඉතිහාසයේ හිටපු රාජිනියන්ගෙන් රජිනියන්ගෙන් හිටපු බොහොම කතාබහටම ලක් වෙච්ච සුවිශේෂීම රූමත්ම කාන්තාවක් ඇය ඇගේ පෙම්වතුන් කීප දෙනෙක්ම හිටියා සීසර් සහ මාක් ඇන්ටනි අතරින් ප්‍රබලයි මේ දෙන්නම ඇය දිනා ගන්නට හිත දිනා ගන්නට ගොඩක් දේවල් භාවිතා කරා කියලා කියන ඇගේ රූප ශ්‍රීය වඩවා ගන්න ඒ අතරින් ප්‍රධානතම දෙයක් තමයි කොමාරිකා කියලා කියන්නේ කොමාරිකා අය භාවිතා කරලක් තියෙනවා කියලා කියනවා ඇගේ රූපශ්‍රේ වඩවා ගන්නට ඒ කාලේ දැන් භාවිතා කරපු කොමාරිකා අපි අද වෙනතුරුත් අපේ කාන්තාවන් කාන්තාවන්ගේ දෙවගණ විදියට හඳුන්වන්නෙත් කොමාරිකා අපි අද මේ ගැන කතා කරමු පිනිවිලෙන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඔය මම කියපු විදිහේ අපේ සාකසාර දෙයක් පිළිබඳව දේශීය අපේ වෛද්‍ය විද්‍යාවත් එක්ක දේශීය වෛද්‍ය ක්‍රමයත් එක්ක කතා බහ
හොඳ නැත්තේත් නැහැ අපි මාත්‍රාව දැනගෙන හැමදේම කරන්න ඕනේ. ඒතකොට මේ ක්‍රමවේදයක් අඩුම ගියාම මේ තාම සාර්ථක අන්දමින් අපිට හොඳ තෙලක් ගෙදරදී හදා ගන්න පුළුවන්. මම හිතනවා වෛද්‍යතුමනි ඔබතුමා ඔය කියපු දෙයත් එක හුඟක් වෙලාවට මේ අපේ දේශීය වෙදකම් එක දේශීය ඖෂධ වලින් මිනිස්සු ඈත් වෙන්න මේක සමහර විට කියන්නේ සුළු පිරිසක් මේක විශ්වාස නොකරන දනකට පත් වෙලා තින්න ඔය කියන මාත්‍රාව හරියට නොදැනීම නිසා. අනිවාර්යයෙන්ම රහන්. මොකද අද මිනිස්සු කෝමාර්ගයක් කිව්වම පිත්තක්ම අරගන්නවා අරගෙන ඒක උලනවා. එහෙම නෙමෙයි රහන්. ඒක ක්‍රමවේදේ අපි තියන ක්‍රමානුකූලව. අපි පියවරෙන් පියවර මේක යන්න ඕන රහන්. එතකොට මම ඒකයි කිව්වේ අපි හිසේ දානවා. හිසර දාන තෙල් එක දාලා තෙල් හිඳිනකොට අපි කෝමාරිකා දාලා තෙල් එක හිඳිනවා. තෙල් එක හිඳලා ගන්න බලන්න. ඔච්චර ඇස් දෙකට ඊගාවට අපේ ඇස් දෙකට එනවා ඒක. හිසෙන් ඇස් දෙකට ආවම ඇස් දෙක දීප්තිමත් වෙනවා. පෙනීම හොඳට ඇති වෙනවා. එතකොට අපි හැම වෙලෙම ඇස් දෙකෙන් තමයි මිනිස්යාගේ ලස්සන ඇති වෙන්නේ. හිසකෙස් තියෙන්න ඕනේ ඊගාවට ඇස් දෙක. ඇස් දෙක දීප්තිමත් වුණාම මුහුණට ආලෝකය ලැබෙනවා. අපට හොඳට පෙනීමක් තියෙනවා. එතකොට මේ ක්‍රමේ හරහා අපට යන්න පුළුවන් හිස ඇස් දෙක. ඊගාවට කන් බෙර හොඳට අපට ශක්තිමත් වෙලා හොඳට ප්‍රාණවත් වෙන අපට කන් දෙක හොඳට නිරෝගී වෙනවා. එතකොට ශබ්දය හොඳට අපට ඇහෙනවා පිට කරන්න පුළුවන්. ඊගාවට නාසය නාසයට අගුණයි. කියන්නේ සෙම බර ගතියක් එනවා වැඩිපුර ගත්තොත්. ඒකයි නාසය හොඳට පිරිසිදු වෙනවා. ඊගාට මුඛේ දත් ශක්තිමත් වෙනවා. දත් හොඳට පිළිවෙලකට හැදෙනවා. ඉතකර කටහඬ සාමාන්‍ය රළු භාවයක් සහ ඒක මිහිරි භාවයක් ඇති වෙනවා. දිවට හොඳ රසයක් දැනෙනවා. මේ කොමාරිකාවලින් මම මේ කිව්වේ දැන් කඳෙන් උඩට. එතකොට මේ ටික අරගත්තාම ඒ වගේම තමයි රයන් මේක පාවිච්චි කරපුවාම හැම දීප්තිමත් වෙනවා. දොර බලන්න වුණට ලැබෙන ආලෝකය කොච්චරද කියන එක දැන් අපි මෙතනින් උඩ සාර්ථකව හදාගත්තට පස්සේ මෙතනින් උඩ නිර්මාණය වෙලා ඉවරයි අපේ දීප්තිමත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම මේ කාන්තාවන් විතරක් නෙමෙයි අද බලන්න පුරුෂයෝ කොච්චර විදිහට ලස්සට වෙන්න හදනවද ඔබත් මමත් ඇතුළුව හැම කෙනෙක්ම කැමති තව කෙනෙකුට කැපී පෙනෙන්න ඉන්න ඒතකොට ඒ ක්‍රමයේ හරහා අපි ගිහිල්ලා විවිධාකාර විදිහට වෙනත් වෙනත් අපි ආලේප કૃતિම දේවල් ගා ගන්නට වැඩිය හොඳ නැද්ද මේ නිෂ්පාදන හරහා අපට ගිහිලා දෙයක් කරගන්න පුළුවන් ස්වභාවික දෙයක් අපට කරගන්න පුළුවන් මම මේකට හොඳම දෙයක් කියන්න රාත්‍රී නිින්දට යන්න පෙර කොමාරිකා පිත්තෙන් භාගයක්ගෙන හොඳට පිරිසිදු කරලා උඩපාට මේ කොළපාට තියෙන ගති ඉවත් කරලා හොඳට අර මදේ මූණේ හොඳට ආලේප කරන්න කියලා විනාඩි 20ක් තියලා උනතරේ හොදලා දාන්න දීප්තිමත් වෙනවා ඉතින් මේ ක්‍රමය හරහා රයන් අපට හොඳ ගමනක් හදාගන්න පුළුවන් හොඳ වටිනා අනාගතයක් හදාගන්න පුළුවන්. ඒ වගේම රසකාරක විසකාරක නැති ස්වභාව ධර්මයා විසින් දායාද කරලා ලබා දුන්නු මෙම ඖෂධය භාවිතා කරලා අපට ලස්සන වෙන්න පුළුවන්. ඒක 100ට 200ක් මට කියන්න පුළුවන් සාර්ථකම සාර්ථක නිෂ්පාදනයක් තමයි මේ තියෙන්නේ ස්වභාව ධර්මය දීලා තියෙන්නේ. මේකේ මුකුත් කරන්න ඕනේ. ඒ වගේම තමයි රයන් අපි මේක අපි ගන්නවා කඳට අපි කෑමක් හැටියට බීමක් හැටියට ගන්නවා. දඩ තීර කොමාරික බිම් වර්ග ගොඩක් තියෙනවානේ හොඳයි ඉතින් මේවා බොන්නේ මේවා බොනකොට අපේ තියෙන අම්ලපිත රෝගය කියන බඩවැල්වල තුවාල තුවාල හැදිලා තිබ්බොත් තුවාල වැහෙනවා හොඳ වෙනවා ඒ තරම් ප්‍රබල ඖෂධයක් නේ එතකොට අපේ ඇඟේ පිට හැම පිට පිට තිබුණොත් තුවාලයක් කොමාරිකා ගාලා පිත්තක් තියලා බඳින්න මස් ලියලා වැඩෙනවා තුවාල හොඳ වෙනවා ඒ තරම් ප්‍රබල ඖෂධයක් එතකොට කඳට මේවා ආමාශය අක්මාව සම්පූර්ණ සුද්ධ වෙලා ශක්තිමත් වෙනවා ඊගාවට ආහාර ජීර්ණ පද්ධතිය හොඳට සිද්ධ වෙනවා. රුධිරයේ සීනි මට්ටම පහළ වැටෙනවා. හැබැයි පහළම තියෙන කට්ටිය මේක භාවිතා කරනකොට ප්‍රවේශ වෙන්නේ. දඩතා කරපු තෙමුකොළ වගේ. තෙමුකොළ. ඊගාවට කොලෙස්ටරෝල් පට්ටම පාලනය වෙනවා. ඊගාවට විශේෂම දේ තමයි අපේ ශක්තිය අපට ලැබෙනවා. ඊගාවට ප්‍රතිශක්තිය ඇඟට විශාල වශයෙන් ලැබෙනවා රහන් මේකේ. ඇඟ සිසිල් කරනවා. අද ඉන්නේ ඔක්කොම රත් වෙලානේ. ඇත්තටම ඉහමුලේ දක්වා හිතේ තියෙන දෙපතුළු දක්වා රත් වෙච්ච මිනිස්සු ඉන්නේ. කොමාරිකියක් අරගත්තාම ඇඟ සිසිල් වෙනවා නිරෝගී වෙනවා එතකොට ලේ ධාතුව පිරිසිදු වෙනවා හොඳට ලේ ගමනාගමන ඇති වෙනවා එතකොට හදවත හොඳට වැඩ කරන මොළයට දැනෙන ඔක්කොම ටික මොළයට දැනනකොට යටිපතුලට දෙනවා යටිපතුලෙන් තමයි අපි ස්නායු පද්ධතිය දෙන්න රයිට් එන්න මේකයි උනේ එක එතකොට මේ ටික ශක්තිමත් වුණාම රහන් අපට දැවැන්ත ශක්තියක් තියෙන නිරෝගිමත් පුරුෂයෙක් බිහි වෙනවනේ මේ රටේ ඉස්ත්‍රියක් බිහි වෙනවනේ එතකොට මේ හරහා බලන්න මේක මේවා ඖෂධ ගන්නකොට බර පාලනය කරගන්න පුළුවන්. එතකොට අපේ ඇඟ හැඩ වෙනවා. බර වැඩි වෙලා බඩ නැරාගෙන ඇවිල්ලා මිනිස්සු අද විකෘති වෙලා ඉන්නේ. එකල යනවා අරහෙ යනවා මෙහෙ යනවා ඇඟ හදා ගන්නත් නොඑක් දේවල් කරනවා නේ රයන්. ඉතින් ඒක මුකුත් තෝන්නේ නැහැ. අපිට සතියකට තුන් වතාවක් කොමාරිකා ආහාරයට ගන්න. බාහිර ආලේපේ කරන්න. ඒත්
එතකොට නිරෝගීව ජීවත් වෙන්න ඕනේ. හැදෙලම ඇත්ත උනේ. අපි විරාමයක් අරගෙන තවදුරටත් කතා කරමු කොමාරිකා කියලා කියන්නේ කොයිතරම්නම් වටිනා කියන ඖෂධයක්ද ශාකයක්ද කියන දේ අපි දැනගනිමින් තමයි මේ සිටින්නේ විරාමයක් අරන් යමු. හොඳයි අපි කතා කරමින් සිටින්නේ මේ කොමාරිකා ශාකය ගැන දිව්‍ය ඖෂධයක් මම හිතන්නේ වෛද්‍යවරුනි. මේ 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 ශාකයත් එක්ක තියෙන ආර්ථිකමය වටිනාකම කොහොමද කොහොම ඉල්ලුමක්ද මේකට තියෙන්නේ අපිට ස්වයං රැකියාවක් විදිහට මේක ආරම්භ කරනවා නම් කෙනෙක්ට කොහොමද මේක පටන් ගන්න පුළුවන්? රයන් අද මම කියන්නේ මේක විශාල රටේ ආර්ථික ධන නිදානයක්. මේ ස්වයං රැකියාවක් හැටියටද මේ මට කියන්නේ. මේක සාමාන්‍ය මල් පෝච්චි 10ක වැවුවත් ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඒතකොට ස්වයං කියන කැලල කපලා දාන්න ඕනේ. ඒතකොට මහා පරිමාණ ආදායමක් පුළුවන් ව්‍යාපාරයක්. ඉතින් මේ ඕනිම කෙනෙකුට මේ වගේ පෝච්චි වල මේක හදලා පෝච්චි 100ක් හැදුවොත් සාමාන්‍ය කිලෝ 200ක් විතර හදන්න පුළුවන් ගන්න පුළුවන් කිලෝ 200ක් කියන්නේ අපිම මිලදී ගන්න රුපියල් 150 සිට 200 දක්වා. ඒතකොට කිලෝ 100ක් හැදුවොත් කීයක් ආදායම ඇවිල්ලාද මාසෙකට? ඉතින් මේ ක්‍රමයේදී කාබනික වර්ග පොහොරනි දාන්න මේවට වෙන මොනවද දාන්න නැහැ නේද? ඒකල දාලා හදලා මේක විශාල අද ධන උල්පතක් වෙලා විදේශ රටවල් වලින් විශාල ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම දේශීය කර්මාන්තක අද ගොඩක් මේ කොමාරිකා වලින් ඖෂධ හදනවා. අපි සතුටු වෙන්න ඕන රයන්. අපි ඒවා අගය කරන්න ඕන. ඒතකොට ඒ ආයතන අද සැපයුම් කරුවන් නැතුව ඉන්නවා. ඉතින් පුළුවන් නම් අපි මේ අවස්ථාවේදී අපි ජාතික නාලිකාව හැටියට අපි කියන්න ඕනේ මේ කොමාරිකා ව්‍යාපෘතිය පටන් ගන්න හැම ගෙදරකම. ඔයාලා පටන් ගන්න අද රටේ විශාල වශයෙන් කොමාරිකා ඉල්ලුමක් තියෙනවා. මේ ඉල්ලුමට අපිට හොඳ සැපයුමක් දෙන්න පුළුවන් නේද? රටට ලොකු ඩොලර් අවශ්‍යතාවය තියෙන නිසා විශාල විදේශ විනිමයක් ගෙන්නන්න පුළුවන්. මේ හරහා අපිට දවැන්ත විදියට ආර්ථික ශක්තිමත් කරගන්න පුළුවන්. අපි හොඳ දෙයක් නිර්හන් කරන්නේ. ඉතින් මේ හොඳ දේ අපි හොඳයි කියන්න ඕනේ. අද මේ රටේ මං හිතන්නේ විශාල වශයෙන් දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතන මං හිතන්නේ 25ක් 30ක් විතර අද කොමාරිකා ආශ්‍රිතව ඖෂධ නිෂ්පාදනය කරනවා. මේක තාගේ කොට සලකන්න ඕනේ. මේ හරහා මෙයාට මෙයාලට ඇත්තට ජවන ශක්තියක් දෙන්න ඕන අපි. ශක්තියක් දීලා මෙයාලා තව තව මේ වගේ දේවල් වලට පොළඹවන්න ඕන. නැත්නම් අපි ඉන්දියාවෙන් ඖෂධ ටික එනකම් බලන් ඉන්න ඕන මෙහෙ බෙහෙත් හදන්න. ඉතින් මෙහෙ බෙහෙත් හදන මේ වගේ දේවල් වලට අපි අගය කරන්න ඕන. අපෙම ගෙනහිලායි අපිට මේ. ඔව්. දැන් කල්පිටියේ පැත්තේ විශාල වශයෙන් මේ නිෂ්පාදනය කරනවා. මං හිතන්නේ එක පත්තක් කිලෝ 2ක් විතර වෙනවා. එතකොට රුපියල් 400ක් එක මේ කොමාරිකා පත්තක් වෙනවා. සතු 10ක් යපුවෙක් ගහකින් ආදායම කීයද බලන්න. අපි කොච්චර ඉතින් හොඳ මේ වගේ විශාල ආර්ථිකයක් වෙනවා. ඒ වගේම තමයි රයන් අපිට මෙතන ඉන්න මහත්තයගුණත් අහන්න ලැබුණා මේ කොමාරිකා කියන්නේ ගැස්ට්‍රයිටිස් අම්ලපිත රෝගයට. අමු ඇත්තටම දිව්‍යමය ඖෂධයක් මේක. ගැස්ට්‍රයිටිස් තියෙනවනම් මේක කපලා රෑට අර මේ ටික අයින් කරපුවාම මදේ තියෙනවා සුදු පාට. හැබැයි පොඩි වෙන්නේ නැති වෙන කපා ගන්න නැත්තම් පොඩි තිත්තරහක්. තිත්තරහක්. එතකොට මේක හොඳට කපාගෙන මේ දාන්න වතුර වීදුරුවකට දාලා අවශ්‍ය නම් සීනි චුට්ටකුත් දාගන්න. දාලා වතුර විදුර දාලා තියලා උදේ නැගිටගම හිස් බඩ මේක බොන්නකො දවස් 5ක් හෝ 6ක් බීපුවාම නිට්ටාවට සුවයි. අම්ලපිත රෝගය. අම්ලපිත රෝගය. එතකොට ඒ වගේම තමයි අපි මෙතන උග්‍රයේ සිට බඩ දක්වා තියන්නව සියලු රෝග සුව වෙනවා. එතකොට අපට මේ වගේ ඖෂධ තියාගෙන ඇයි අපි මේ දුක් විඳින්නේ? හැමදාම අපි කියන්නේ කෙනේ අපේ මේ රටේ තියෙන සම්පත් වැඩි ඉරහන් මිනිස්සුන්ට මිනිස්සු මේකෙන් ප්‍රයෝජනෙ ගන්න නැහැ. දන්න දන්නවා මේ කොමාරිකා හොඳයි කියලා දන්නවා. අද ගැස්ට්‍රයිටිස් තියෙනවා කියලා කොමාරිකා පානයක් දෙන්න කියලා බලන හැබැයි ගෙදර කොමාරිකා ගහ තියාගෙන ඉන්න වැඩක් ගන්නෑ. ඉතින් මේ කට්ටිය ඒ වගේ නම් මේ කොමාරිකා ව්‍යංජනේ කාලා බලන්නකො කොහොමද කියලා. අපි එක වෙන දවසක් කියලා දෙන්නම් කොමාරිකා ව්‍යංජනේ හදන හැටි. පුදුම රසක් ගුණක් තියෙන. ඉතින් අපිට පුළුවන් රහන් අඩු වියදමකින් අපිට ජීවිතේ සකස් කරගන්න පුළුවන් නිරෝගිමත්ව ඉඳලා. කොමාරිකා පටන් ගන්න දවැන්ත ලොකු ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න ඕනේ. අද මම හිතන්නේ වෙනත් රටවල් දැන් ආදේශ කරගෙන යන මේ කොමාරිකා සැපයුම අඩු නිසා අපේ රටේ අපටත් සිද්ධ වෙනවා හැමෝම පිට රටවල් වලින් කොමාරිකා ගන්න. නැදලමයි තෝනේ. මේ අපි ගිය වර වැඩසටහනේදී කතා කරා මේ අපි මේ කිරිපිටි භාවිතයෙන් ඈත් වෙලා අපිට තියෙන හොඳම විකල්ප නෙමෙයි අපිට තියෙන දේ අනිවාර්යයෙන්ම අපි කර යුතු දේ තමයි මේ කැඳ පානය කිරීම කියන කාරණේ. ඒකෙදි මේ ලොකු කතාබහක් ඇති වුණා. මටත් අමතුමාව ඔබතුමාටත් අමතුම් ගලාගෙන ආවා. මම හිතනවා අද අපි මේ විදිහට තව කැඳ වර්ගයක් නිර්මාණය කරන හදා ගන්න විදිය නිවසේදීම අපි බොහොම ඉක්මනින් මතක් කරමු. ඔව් රයන් මෙහෙම අපි ඇත්තටම සතුටු වෙනවා. මේ රටේ මිනිස්සු අපිට පුදුම සතුටක් මට දැනුණා. විශාල වශයෙන් අපිට කතා කළේක බොහොම හොඳයි. බොහොම හොඳයි. අපි දැන් මේ අතෑරලා මේ වගේ දේවල් වලට අපි ගෙදරදී හදා ගන්නවා. දැන් මේව තමයි අපේ දරුවන්ට දෙන්නේ කැඳ. දැන් ඇත්තටම දැන් මේ පාසල් වාරේ පටන් ගත්තට පස්සෙත් මට අම්මලා තාත්තලා ටික කතා කරලා කියනවා. දැන් අපිට මේ කැඳ රස්නි පිටින් ළමයාට යවන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම අද වෙළඳ පොලේ තියෙන එකට හරියන භාජන අරගෙන ගිනියන්න පුළුවන්. ඇත්තටම හොඳ ප්‍රවණතාවයක් කරන්නේ ඒක. අපි සතුටු වෙන්න ඕනේ. එතකොට අද අපි නිෂ්පාදනය කියලා දෙනවා මේ හීම් බෝවිටියා සහ
මොනර කුඩුම්බිය අරගෙන අපි කොහොමද කැඳක් හදාගන්නේ එතකොට මේ දෙක හරහා අපිට පුළුවන් අධික සීනි තියෙන කට්ටියට කොලෙස්ටරෝල් තියෙන කට්ටියට එතකොට ආමාශගත රෝග තියෙන කට්ටියට සියලු දිනාටම සුව වෙලා නිරෝගී හොඳ කැඳක් හදාගෙන බොන්න පුළුවන් අපි ගන්න හීම්බෝවිටියා කොළ මිටක් ගන්න ඊගාවට ගන්න මොනර කුඩුම්බිය කොළ මිටක් ගන්න එතකොට කළු හීනටි හාල් ටිකක් ගන්න සුවඳල් හාල් ටිකක් ගන්න මේ එතකොට මේ අවශ්‍ය ප්‍රමාණයට සුදුලුණු ගන්න. එතකොට අපිට ගන්න පුළුවන් ගම්මිරිස් අට කිහිපයක් ගන්න පුළුවන්. ඉඟුරු කෑල්ලක් ගන්න පුළුවන්. එතකොට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට වතුර ගන්න. එතකොට මේ මම හැම වෙලෙම කියන්නේ මේ කොළ ටික ඉස්සෙල්ලා පුළුවන් නම් පොලුත් එක්ක අඹර ගන්න. අඹර ගන්න කොළ ටික මිරිකලා ඊගාවට පොල් කිරි හාල් ටිකක් දාලා මේක හදාගෙන ඉවර වෙලා කොළ ටික අන්තිමට දාන්න. හාල් ඉදුණාම තමයි කොළ දාන්න ඕනේ. එතකොට තමයි ඒකේ නියම ගුණය ගන්න පුළුවන්. රත් කරලා විනාඩි 10ක් විතර රත් කරලා මේක ආහාරයට ගන්න. පැහැදිලිවම බොහොම ස්තුතියි අපේ වෛද්‍යතුමනි. අපි අද කතා කරා කොමාරිකා සාකයේ පිළිබඳව වගේම මේ අපි කැඳපාණයත් එක්ක අපේ ජීවිතේ කොහොමද හරියාකාරව අපිට නැති වෙච්ච අපේ භාවිතයෙන් ඈත් කරලා යුතු කිරි භාවිතයෙන් ඈත් වෙලා අපි මේ මේ කොහොමද කැඳ භාවිතයත් එක්ක අපේ ජීවිතේ කොහොමද නිරෝගීමත්ව ජීවත් වෙන්න කියන කාරණේ අපි කතා කරා අපිත් එක්ක සම්බන්ධ වෙන දේශීය වෛද්‍ය රංජන් මහන්දිරම් වෛද්‍යතුමා ආයිබන් ඔබතුමාට වෛද්‍යතුමනි ආයිබන් දීර්ඝාෂය ලැබුවා. එසේම වේවා. හොඳයි එහෙනම් අපි අද වැඩසටහන අවසන් කරමු. හෙට ඉඳන් 8 මාර්ට් ඔබට එකතු වෙන්න පුළුවන් මාණිකාවත අපේ ටෙලිනාට්‍යත් එක්ක සුදත් රෝහණයන් සම්මානිත අධ්‍යක්ෂකතුමා නිර්මාණය කරපු අධ්‍යක්ෂණය කරපු බොහොම වැදගත් ටෙලිනාට්‍යයක් වෙයි අනාගතයේදී ඔබේ දුව දරුවන්ට පෙන්වීය යුතුම නාට්‍යයක් බවට පත් වෙයි ඒකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා අපි අදට සමු ගන්න පිණිවිදේ